ඉතින් අදත් මගේ YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. ඉතින් මං අද කරන්න බලාපොරොත්තු වෙන්නේ හුඟක් ලස්සන වීඩියෝ එකක්. මම හුඟක් කැමති ඒ වගේම තව කොටත් දෙන්නේ හුඟක් ආස කරන විදිය ලස්සන වීඩියෝවක්. අපි කියවන පොත් අතර ජීවිතය කියවන්න සුදුසු උමනාම ලස්සන පොත් කිහිපයක් සහ තවත් ලස්සන පොත් ගැන ඔයාලා එක කතා කරන්න තමයි මේ වීඩියෝ කරන්නේ. එමුනම් අපි වීඩියෝට යමු. ගුර්ගීතේ පොත හරිම ලස්සන අර්ථවත් කතා පොතක්. ඉතින් මේක මං හිතනා ජීවිතේ එක්වරක් හරි කියවන්න සුදුසු පොත් අතරට මේකත් එකතු වෙනවා. ඉතින් මේ පොත සෑම කියවන්න සුදුසු ඒ වගේ මේ ඒ අර්ථය ගන්න සුදුසු ඉතාම වටින පොතක්. ඉතින් මේ ලෝක හිටපු ශ්‍රේෂ්ඨ ගුරුවරයෙක් ගැන තමයි මේ පොත කියන්නේ. මේක මිල රුපියල් 100ක් වෙනවා. ඉතින් පුස්තකාලෙකින් අරගෙන හරි මෙලදීගෙන ඔයගොල්ලෝගේ පොත් එකතුවට එකතු කරගන්න සුදුසු ලස්සන කතාවක්. ඉතින් මේ පොත අනිවාර්යයෙන්ම කියවන්න සුදුසු ජීවිත එකවරක් හරි කියවන්න සුදුසු හරිම ලස්සන කතාවක්. අරණකට පෙම්බැඳ කියන එක මේක ඉන්දියානු ලේඛකයෙක්ගේ පොතක්. සිංහලයට පරිවර්තනය කරලා තියෙන්නේ චින්තාලක්ෂ්මි සිංහාරච්චි කියන ලේඛකයා විසින්. ඉතින් මේ පොත හරිම ලස්සනයි. පරිසරය ගැන වනාන්තර ගැන තියෙන සත්‍ය සිදුවීම් මාලාවක් ඇසුරින් මේ පොත නිර්මාණය කරලා තියෙනවා. ඉතින් මේ පොතේ මිලවෙන්නේ 350. ඉතින් පුස්තකාලෙකින් අරන් හරි ඔයගොල්ලන්ගේ පොත් එකතුවට මිලදීගෙන හරි තියාගන්න සුදුසු ජීවිතේ එක්වරක් හරි කියවන්න සුදුසු ලස්සනම ලස්සන කතාවක්. ඒ වගේම මේ සත්‍ය සිදුවීම් ගණනාවකින් එයා ඒ පොත ලියලා තියෙනවා. ඉතින් මේක බුදුරජාණන් වහන්සේ වැඩ සිටි බුද්ධගයාවට ආසන්න ප්‍රදේශයක තියෙන විශාල වනාන්තර භූමියක් ගැන තමයි මේ කතාව යන්නේ. ඒ වගේම සිද්ධාර්ථ කුමාරයා ගිහිගෙය අර ගිහිල්ලා පැවිදි වෙලා කිය ඒ වනාන්තරේ ගැන තමයි මේ කතාවට හේතු වෙච්ච වනාන්තරයක් ගැනත් මේ තියෙනවා. ඉතින් මේ වනාන්තර භූමිය තියෙන සුන්දරත්වයේ වගේම ඒ තියෙන ලස්සන අභූත බව දෙවරු ගැන ඒ වගේම අභූත සිදුවීම් බයිතන දේවල් මේ හැම දෙයක්ම මිනිසුන්ගේ අත්දැකීම් ඇසුරින් මේ පොතේ ලස්සනට ලියලා තියෙනවා. ඉතින් මේ පොත හුඟක් ලස්සනම ලස්සන කතාවක්. ජීවිතේ එක්වරක් හරි ඕනම කෙනෙක් කියවන්න සුදුසු ලස්සන පොතක්. ඉතින් මේක එක පාරක් කියවුවොත් දෙවෙනි පාරටත් කියවන එක අනිවාර්යයෙන්ම කියවයි. මොකද ඒ තරම් ලස්සන වටිනාර්ථවත් කතාවක්. පරිසරයට ආදරය කරන කෙනෙකුට මේක හුඟක් ලස්සන පොතක්. මේ පොත සේනාරත්න වීරසිංහ මහතා විසින් තමයි මේක පරිවර්තනය කරලා තියෙන්නේ. අතීත චීන ජනතාවගේ ගොවි ජීවිතය ඇසුරින් තමයි මේ පොත ලියලා තියෙන්නේ. එකත් හරි ලස්සන කතාවක්. නෝබල් සාහිත්‍ය සම්මානෙනුත් ලැබපු නවකතාවක්. ඉතින් මේකත් කියවන්න සුදුසු අර්ථවත් කතාවක්. ඉතින් මේ වටිනා පොතේ මිලවෙන්නේ 380ක්.
ඉතින් මේකත් මිලදී අරන් ඔයගොල්ලොන්ගේ පොත් එකතුවට එකතු කරගන්න වගේම පුස්තකාලෙකින් අරගෙන හරි ජීවිතේ එකපාරක් හරි කියවන්න සුදුසු පොත්වලට මේ වටිනා පොතත් එකතු කරගන්න කියලා ආරාධනා කරනවා. ජයන්ත චන්ද්‍රසිරි මහතා විසින් ලියපු මහරජ කැමුණු මේ පොතත් හරිම ලස්සන කතාවක්. ඉතින් මේක පාසල් දරුවන්ටත් කියවන්න සුදුසු ලස්සන කතාවක්. ඉතින් මේකත් ඔගොල්ලෝ කියවන්න සුදුසු කතාවක්. එකවරක් හරි ඒ තරම් එකත් ලස්සනට ලියලා තියෙනවා. ඉතින් මේ පොතත් හරිම ලස්සන කතාවක්, පරිවර්තන කතාවක්. එල්සා පොසෙල් විසින් හෝම් කමින් කියන පොත ලියපු පොත තමයි මේ පරිවර්තන කළ තින අරුණ ඉදිරිසිංහ මුරලියනගේ කියන ලේඛකයා විසින්. ඉතින් මේකත් ලස්සන කතාවක්. ඉතින් මේක හුඟක් සංවේගාත්මක කතාවක්. ඉතින් ඒකත් කියවන්න හරිම ලස්සන කතාවක්. දේශපාලනික හේතුන් මත එකලොංගෙ තියෙන සියලු ධනය දේපල සියලු දේ අහිමිව ගිහිල්ලා, ඉතින් අම්මයි සහෝදර සහෝදරියන් එක්ක එක ඉතුරු වෙච්ච පොඩි ගෑණු ළමයෙක්ගේ ලස්සන දුක හිතෙන කතාවක්. ඉතින් එකලොංගෙ තාත්තට සිද්ධ වෙනවා දේශපාලන හේතු මත ඇමරිකාවට පැනලා යන්න. ඊට පස්සේ එකලොන්ට තාත්තා ළඟට යන්න හුඟක් දුෂ්කරතා විඳලා ලස්සන විදිහට මේක නිර්මාණය කරලා තියෙනවා. ඉතින් ඒ වගේම දුක හිතෙන කතාවක්. අවසානයේ එයට පුළුවන් වෙනවා තාත්තා ළඟට යන්න. ඉතින් මේකත් කියවන්න සුදුසු ලස්සන කතාවක්. දැන් මම ඔයාලට පෙන්වන්න යන පොත් ටික අපි එකවරක් කියවුවොත් දිගටම කියවන්න ආස හිතෙන හැබැයි වෙන පොත් කිහිපයක්. ඉතින් එකම පොතක කොටස් කිහිපයකින් තමයි මේ පොත් තිලියලා තියෙන්නේ. ඉතින් හරිම ලස්සන කතාවක්. ඕනම කෙනෙක් එකපාරක් කියවුවොත් ඒකම පොත වුණත් දෙතුන් පාරක් කියවන්න හිතෙන ඒ වගේම හැබැයි වෙන ලස්සන කතා පෙළක්. වනාරණක කුඩා නිවස කියලා ලෝරා කියන ලේඛිකාව විසින් ඇමරිකානු ලේඛිකාවක් විසින් ලියපු ලස්සන පොතක්. ඉතින් මේක ලස්සන කතාවක් සත්‍ය සිදුවීම් මාලාවකින් ඇය ලියපු පොත් තමයි. ලෝකෙ පුරාම ජනප්‍රිය වෙලා පරිවර්තනය වෙච්ච පොතක්. ඉතින් ලංකාවේ මේක සිංහලයට පරිවර්තනය කරලා තියෙන්නේ ගංගා නිරෝෂණී සුදුවැලිකන්ද මහත්මිය විසින්.
ලිටල් හවුස් කතා මාලාව කියලා ලෝකෙ චිත්‍රපටි ටෙලි නාට්‍ය ගණනාවකටත් ඇමරිකාවේ නිෂ්පාදනය වෙච්ච මේ කතාව තමයි පසුබිම් වෙන්නේ. ඉතින් මේක හුඟක් ජනප්‍රිය ලෝකෙ පුරාම පරිවර්තනය වෙච්ච ලස්සන පොතක්. ඉතින් ඕගොල්ලෝ කියවලා බලන්න. කියවුවොත් හැබැයි ටිකටම එබ්බැහි වෙනවා, මොකද ඒ තරම් ඒ කතා මාලාව ලස්සනයි. අතීත ඇමරිකානු ජන ජීවිතයේ අතීතයේ ගැන තමයි මේ කතාවෙන් නිරූපණය වෙන්නේ. ඉතින් ලස්සන කතාවක්. රතු ඉන්දියානුවන් ගැන ඒ ඇමරිකාවේ තිබුණ අතීත විස්තර හැම දෙයක්ම මේ පොතට මේ පොත් පෙළට අයිති වෙනවා. ලස්සනම ලස්සන කතා පෙළක්. ඉතින් මේ පොතේ දෙවැනි කොටස තමයි තැනිතලාව පිහිටි කුඩා නිවස. ඉතින් මේක ලස්සන, මේ කොටසත් හරිම ලස්සන කතාවක්. රතු ඉන්දියානුවන්ගේ දේශයට ගිය ඒ ඇමරිකාවේ පුංචි ගෑණු ළමයාගේ ලස්සන කතාව. ඉතින් ඒ කතා මාලාවේ තුන්වැනි පොත තමයි මිතිව යසබට කියන මේ ලස්සන කතාව. ඉතින් මේකත් හරිම ලස්සන කතාවක්. ඉතින් මේ පොත් පෙළේ හතරවෙනි කතාව තමයි මේ රිති විල්තෙර කියන්නේ. ඉතින් මේකත් ලස්සන කතාවක්. මේ පොත් පෙළේ පස්වෙනි පොත තමයි සීතලෙන් සීත වුණු සීත සමය. ඉතින් මේක හරිම ලස්සනයි. ඉතින් මේ පොත් පෙළේ එකක් තියෙන එක පොතක් හරි මේකෙන් කියවුවොත් ඉතින් ඒ කියවපු කෙනා බැහි වෙනවා. ඊට පස්සේ ඒක ඉතුරු ටිකත් හොය හොයා කියවන්න හිතෙන තරම් ලස්සනට මේ පොත් ලියවෙලා තියෙනවා. ඉතින් මේ පරිවර්තනය කර ලේඛිකාවත් ඒක ලස්සනට පරිවර්තනය කරලා තියෙනවා.
මේ පොත්පෙලේ 6 වෙනි පොත තමයි තනිතලාවේ පිහිටි කුඩා නගරය. ඉතින් මේ ලෝරා කියන පුංචි ගෑණු ළමයාගේ යවුන් කාලේ තමයි මේ කතාවේ තියෙන්නේ. ඉතින් ලස්සන කතාවක්. මේ කතා මාලාවේ 7 වෙනි පොත තමයි මේ මිහිර ඇති සොඳුරු සමය කියන්නේ. ඉතින් ලෝරා කියන පුංචි ගෑණු ළමයා, ඉතින් එයා අවුරුදු 15ක් වෙද්දි තරුණ ගුරුවරියක් බවට පත් වෙලා ඒ කාලේ විදිහට ඉතින් ඇමරිකාවේ ආගත කරපු ඒ ජන ජීවිතෙත් එක්ක ලස්සනට මේ කතාව නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් මේ පොත්වල 8 වෙනි පොත ලෝරා විසින් ලියපු 8 වෙනි පොත තමයි පළමු සිව්වසර කියන පොත. ඇගේ විවාහය ගැනත් ඇගේ දුව ඉපදුන ඒ කාලය ගැන ලස්සනට ලියමේ නවකතාව ලියවෙලා තියෙනවා. ඉතින් ඒ ඇමරිකානු අතීත ජන ජීවිතය ඇසුරින් තමයි මේ කතාව ගොඩනැගිලා තියෙන්නේ. ඉතින් මේ පොත් 8 තමයි මේ තියෙන්නේ. ඉතින් මේ පොත්වලින් එකක් හරි කියවුවත් අපි හැබැයි වෙනවා කියවන්නේ. ඒ වගේ මේ පොත්වල කතා සාරාංශය බුදුදහමේ කියවෙන අටලෝ දහම, හිමිවීම, අහිමිවීම සහ සතුටු දේවල්, සංවේගාත්මක දේවල් මේ හැම දෙයක්ම එකතු කරලා ලියපු ලස්සනම ලස්සන කතා පෙළක්. ඉතින් ඔගොල්ලොත් කියවලා බලන්න. පුස්තකාලෙකින් අරන් හරි මිලදී කියන ඔගොල්ලන්ගේ පොත් එකතුවට තියාගන්න හරි ලස්සනම ලස්සන පොත් පෙළක්.
ඉතින් මේ පොත් පෙළත් හරිම ලස්සන කියවුවොත් නැවත නැවත කියවන්න හිතෙන ලස්සනම ලස්සන කතා ටිකක්. ඉතින් මේ පොත ලියන්නේ ලෝරාගේ දියණිය රෝස්ගේ ජීවිත කතාව තමයි මේ පොත් වලින් කියවෙන්නේ. අම්මයි තාත්තයි එක්ක ඒගොල්ලෝ ජීවත් වෙච්ච ලස්සන අතීත කතාව තමයි මේ පරිවර්තනය කරලා තියෙන්නේ චිත්‍ර අමරසේකර මහත්මිය විසින්. ඉතින් මේ ලස්සනම ලස්සන කතා පෙළේ දෙවැනි පොත තමයි තනිතලා රෝස මල. ඉතින් මේකත් ලස්සනම ලස්සන ඒපොල් ඒ කතා පෙළේම දෙවැනි කොටස. රෝස් කියන ලෝරාගේ දුවගේ කතා තමයි මෙතන තියෙන්නේ. එකේ ජීවිත කතාව තමයි කොටස් වශයෙන් මේ පොත් පෙළට එකතු වෙන්නේ. ඉතින් මේ පොත් පෙළේ ලස්සනම ලස්සන ඊළඟ පොත තමයි ඇපල් සුවඳ මුසු ගොවි බිම. ඉතින් මේකත් ලස්සන කොටසක්. සමා වෙන මේ පොත් පෙළේ දෙවැනි පොත තමයි අස්වනු සමයේ පුරහඳ කියන මේ පොත. තැනිතලා රෝස මල කියන එක එන්නේ අපිට පස්සේ. ඉතින් මේකත් හරිම ලස්සන කොටසක්. ඔවුන්ගේ ගොවිපල ආරම්භ කරපු ඒ කාලෙ ගැන තමයි මේ පොතේ කතාව කියවෙන්නේ. දොළයුරෙන් සිතාතීට කියන මේ කොටසත් හරිම ලස්සනයි. ඇගේ පාසල් ජීවිතේ ඒ වගේම තව ගොඩක් දේවල් ගොවිපල ජීවිතේ මේකේ මේ කතාව තුළ ලියලා තියෙනවා. හරිම ලස්සනයි.
ඉතින් රෝස්ගේ කතාවේ අන්තිම කොටස තමයි අරුණැල්ල කියන්නේ. ඇගේ යොවුන් කාලේ තමයි මේකේ මේ පොත ඇතුළේ ලියවෙලා තියෙන්නේ. ඉතින් මේ ලස්සන කතා පෙළ පළවෙනි කොටස කඳුමුදුනේ සොඳුරු නිවස, දෙවැනි කොටස අස්සන සමේ පුරහඳ, තුන්වැනි කොටස ඇපල් සුවඳ මුසු ගොවි බිම, සහ හතරවෙනි කොටස මේ දොළයුරෙන් සිතාදියට, සහ ඊළඟ කොටස තැනිතලා රෝස මල, සහ අන්තිම කොටස එන්නේ අරුණැල්ල. ඉතින් මේ කතා පෙළ ලස්සනම ලස්සනයි. ඉතින් කියවන්න, ඒ වගේම කියවලා බලන්න, ඕගොල්ලන්ගේ පොත් එකතුවට එකතු කරගන්න ලස්සන කතා පෙළක්. ඉතින් තවත් ලස්සන පොත් පෙළක් තමයි මේක, ලෝරාගේ අම්මා, එහෙම නැත්නම් රෝස්ගේ ආච්චි අම්මගේ කැරොලින්ගේ ලස්සන අතීත ජීවිත කතාව තමයි මේ පොත් පෙළෙන් කියවෙන්නේ. ඉතින් මේක ලියලා තියෙන්නේ, පරිවර්තනය කරලා තියෙන්නේ කතියා නමරසිංහ මහත්මිය විසින්. ඉතින් මේකත් හරිම ලස්සන, අතීත ඇමරිකානු ජන ජීවිතයේ ඔවුන් ගත කරපු දුෂ්කරතා, ඒ වගේම අටලව දහමේ එන සියලු දේවල් වලට මුහුණ දෙමින් ගත කරන විදිහ මේ පොත් හැම එකකින්ම නිරූපණය වෙනවා. වනවදුලි පුංචි ගෙතර එක දෙවැනි කොටස. ඉතින් මල්ලඟ තියන්නේ මේ කොටස් දෙක විතරයි. ඉතින් තවත් කොටස් ඇති, මට ඒ ටික ගන්න බැරි වුණා. ඉතින් මේවා කියවලා බලන්න, හරිම ලස්සනයි. ඉතින් අද මගේ වීඩියෝව බලපු ඔයගොල්ලෝ ඔක්කොටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මගේ වීඩියෝ වලට කැමති නම් දිගටම මාත් එක්ක රැඳී ඉන්න කියලා ආරාධනා කරනවා. ඔයාලට සුබ දවසක්.